රූපවාහිනී නැමැති ආධුනික මෙවලම අපේ රටට ගොඩ බසෙද්දී ඊටම ආවේනික අංග රචන කලාවක් ද අවශ්‍ය විය. 1960 ලාදළු චිත්‍රපටියේ සහාය වේසම ශිල්පී හැටියට මා මුලින් සම්බන්ධ වුණා. වේසම ශිල්පී මුල් ගුරුවරයා වන්නේ මගේ මාමා වන එජි සිල්වා මහත්මයායි. මා සත්තම චිත්‍රපටිය තමයි මුලින්ම වේසම ශිල්පියෙක් හැටියට සේවය කරේ. වැලිකතර බිනරමලි වෙස්කත්ව පළඟැටිය සිංහභාව වදුල සහ තව චිත්‍රපටි 100ක පමණ වැඩි ප්‍රමාණයක් මා වේසනුපනේ ශිල්පිය හැටියට සේවය කළා. අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායමෙන් තමයි මම වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණේ. මට මතක හැටියට නැට්ටුක්කාරි, පෝඩිංකාරයෝ, නිල් කට්ටොල් මල් ඔවා තමයි මට දැනට මතක නාට්‍ය. ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය පළමු අංගරචන ශිල්පියා වන ඩෙරික් ප්‍රනාන්දු මහතා මුල්ම ටෙලි නාට්‍ය වන දිමුතු මුතුහි අංගරචන ශිල්පියාද වෙයි. ආගන්තුක රූපවාහිනී කැමරාවට ගැලපෙන අංගරචන ශෛලියක් තම දැනුම හා වේදිකාවේත් සිනමාවේත් අංගරචන ශිල්පියෙකු ලෙස තමන් ලද අතීත අත්දැකීම් අනුසාරයෙන් ගොඩනැගීමට ඩෙරික් ප්‍රනාන්දු මහතා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. තම ශේෂ්ත්‍රයට අනුප්‍රාප්තිකයින් විශාල පිරිසක් බිහි කළ මේ අංගරචන ගුරුතුමා අංගරචන සරසවියේ මහදුරුතුමාය. අනාගතය සඳහා විශාල නව පරපුරක් බිහි කරන්නට මට හැකි වුණා.